සුබමධ්‍යහන කයිටෙන් මධ්‍යහන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර. මම කුෂාණි කෞශල්‍ය. ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. විපක්ෂ නායක ධුරය වෙනස් කිරීමේ බලයක් තමන්ට නැති බවට කතානායක තීන්දු කරයි. අසාධාරණ වර්ධිතයන්ට ජනතාවගෙන් පිළිතුරු. මේක හමුදාවට අරගෙන හිටම් මේගොල්ලෝ අත්තරන් කොට ගන්න. මොනක තමයි කරන්න තියෙන එකම දේ. අජි මීටරේ තදින් වැඩ කරන්න ඕනේ මේගොල්ල ගැන. කොළඹින් කතරගම ගිය බසය නෝනාගම වැවේ. යෙමනේ පාසල් බස් රථයකට ප්‍රහාරයක්. 43ක් මරුට. විපක්ෂ නායක ධුරය වෙනස් කිරීමට තමන්ට බලයක් නොමැති බව කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළා. ව්‍යවස්ථානුකූලව මෙන්ම සම්ප්‍රදායානුකූලව ඒ සඳහා හැකියාවක් නැති බවයි විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කතානායකවරයා සඳහන් කළේ. අද පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු ඕෂධ ප්‍රියංකරගෙන්. පසුගියදා විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විසින් විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් කතානායකවරයාගේ තීරණය විමසා සිටි අතර මන්ත්‍රීවරු බහුතරයක් සිටින මන්ත්‍රී පිරිසට එම ධුරය ලබා දිය යුතු බවද ඔවුන් කියා සිටි බවයි. ඒ අනුව විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ අදහස් විද්වත් අදහස් ලෝකයේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පොදු රාජ්‍ය මණ්ඩලයේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ගැඹුරින් අධ්‍යයනය කර මෙම තීරණයට එළඹි බවත් ආණ්ඩු පක්ෂයට අදාළ නොවන වැඩිම මන්ත්‍රීන් පිරිසක් සිටින පක්ෂය හෝ සන්ධානයේ නායකවරයා විපක්ෂ නායකයා බවත් එසේ හෙයින් වර්තමාන විපක්ෂ නායක ධුරයේ වෙනසක් සිදු කිරීමට ව්‍යස්ථානුකූලවත් සම්ප්‍රදායනුකූලවත් හැකියාවක් නොමැති බව කතානායක කරු ජයසිරි මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කර සිටියා. තවද ජාතික ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් ලෙස දැනට කටයුතු කරන එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් විරුද්ධ පාර්ශවයේ අසුන්ගෙන සිටින මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තුළ වාද විවාද වලට සහභාගි වීමේදී සාධාරණ කාල වේලාවක් වෙන්කර දීමටත් දැනට පාර්ලිමේන්තුවේ ස්ථාපිත කර ඇති සියලුම කාරක සභාවලට සාධාරණ ලෙස නියෝජනය ලබා දීමටත් අවශ්‍ය සෑම පියවරක්ම ගනිමින් එම මන්ත්‍රීවරුන්ගේ අයිතීන් ආරක්ෂා කරන බවත් කතානායක කරු ජයසිරි මහතා මෙහිදී අවධාරණය කර සිටියා. ඉන්පසු පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩැලස් අලහප්පෙරුම යන මහතුන් කතානායකතුමාගේ එම තීන්දුව අභියෝගයට ලක් කිරීමට උත්සාහ දැරුවා. නමුත් කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කර සිටියේ ස්ථාවර නියෝග අනුව කතානායකවරයා විසින් ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවයි. ඉන්පසු දින නියමිත කටයුතු ආරම්භ කරන අතර එහිදී පෞද්ගලික මන්ත්‍රී යෝජනා පහක් අධ්‍යයනය විවාදයට ගැනීම නියමිතයි. මම ඖෂධ ප්‍රියංකර පාර්ලිමේන්තු සංකේතයේ සිට. ස්තුති ඖෂධ. දුම්රිය වැඩ වර්ජනය ඉතා අසාධාරණ එකක් බව පවසන ජනතාව වර්ජිත සේවකයන්ට දැඩි විරෝධය පළ කරනවා. ඔවුන් පවසන්නේ පටු අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා අහිංසක මගින් බිල්ලට ගැනීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බවයි. මේ අතර ජනතාවට හැකි උපරිමයුරින් ප්‍රවාහන සේවා සැපීමට අදාළංශ කටයුතු කර තිබෙනවා. කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව දුම්රිය වැඩ වර්ජනය ආරම්භ වුණේ පෙරේදා පස්වරුවේ සිටයි. ඒ හේතුවෙන් දුම්රිය මගින් දැඩි අපහසුතාවට ලක් වුණා. විශේෂයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට සිදු වූයේ බලවත් අසාධාරණයක්. අද දිනේද සිය ගමනාන්ත කරා යාමට නොහැකිව කොටුව දුම්රිය ස්ථානයේ ඇතුළු දිවයිනේ විවිධ දුම්රිය ස්ථානවල මගින් අපහසුතාවට ලක්ව සිටින අයුරු දැකගත හැකි වුණා. විදේශ සංචාරකයින්ද ඒ අතරවනවා. වැඩ වර්ජනය කරන දුම්රිය සේවකයින්ට ජනතාවගෙන් එල්ල වුණේ දැඩි විරෝධයක්. ළමයි අවුරුදු 13ක් 30 ඉගෙනගෙන මේ අන්තිම මොහොතේ මේ වගේ වැඩක් කරපුවාම දුම්රිය රියදුරන් ඒ වැඩේ අපි අනුමත කරන්නේ නැහැ. මීට වඩා හිතන්න ඕන මේ වෙලාවේ. අපිට ඇත්තටම පාඩම් කරන්න තියෙන වෙලාවත් අඩු වෙනා මේ කෝච්චි වර්ජනයේ හින්දා අපි මානසික ප්‍රශ්නයෙන් ඉන්නේ දැන් මේ කෝච්චි වර්ධනයේ හින්දා. ඒක හින්දා අපිට ඉක්මනට කෝච්චි මේ දෙන්න කියලා අපි කියනවා. කෝච්චි කියන්නේ කතා කරලා වැඩක් නැහැ. හමුදාව හරි STF එක හරි දාලා මේ දුවනවා නම් තමයි ලොකු දෙයක්. මේක ඉක්මනින්ම විසඳලා දෙන්නේ කියලා තමයි අපිට කියන්නේ. මිනිස්සු අතරමං කරන එක ඔච්චර පඩියක් කරගෙන ඔයිට වැඩිය කම්කරුවරට ඔච්චර ඉන්නවද අඩු පඩියට වැඩ කරන මේ මිනිස්සු මේව කරන්නේ ඔච්චර මේ සීමිත සංඛ්‍යාව මේක හමුදාවට අරගෙන හිටම් මේගොල්ලෝ අත්තරන් කොට ගන්න මොනක තමයි කරන්න තියෙන එකම දේ තියෙන්නේ මිනිස්සුන්ට කරන හානිය බරපතල හානිය රජයේ මීටරේ තදින් වැඩ කරන්න ඕනේ මේගොල්ලෝ ගැන මිනිස්සුන්ට කරන හානිය ඒ තරම බරපතල ඇත්තට කියන්නේ කිසිම චාරයක් නැති ක්‍රම තමයි ඉතින් මේක ඉක්මනින්ම විසඳේ කියලා හිතනවා මං ආවේ ගාල්ලට යන්න අපි අන්නාවේ ලංකාවේ ලස්සන තැන් බලන්න. දුම්රිය නැති එක නරක වැඩක්. ඇත්තටම ලොකු අසාධාරණයක් කරන්නේ මහජනතාවට. කළුතරේ ඉඳන් එන ට්‍රේන් එක ආවා බොහොම අමාරුවෙන්. ඇහිලා මේ ඊට පස්සේ රාගමට යන්නේ ට්‍රේන් එකක් නැතුව මේ බලන් ඉන්නේ. මේක ටී ස්ට්‍රයික් කරනවා කියලා නිකන් අපි අපහසුතාවයට පත් වෙලා අපිට යන්න විදියක් නැහැ. මේ අතර වැඩ වර්ජනය පැවතියද අද දිනේද දුම්රිය නවයක් දහවනේට එක්කර ඇති බව අතිරේක දුම්රිය සාමාන්‍ය අධිකාරී ආචාර්ය විජේ සමරසිංහ මහතා පවසනවා.
හලාවත සිට දුම්රිය දෙකක් ධාවනය වුණා. කොළඹ කොටුවට පැමිණි වුණා. ඒ වගේම මහනුවර සිට දුම්රියක් ධාවනය වෙනවා. අංක 40 දරන දුම්රිය. ඊළඟට මහව සිට අංක 851 දරන දුම්රිය ධාවනය වෙනවා. ඊළඟට රමුකර සිට 531 දරන දුම්රිය ධාවනය වෙනවා. ඒ වගේම මාතර සිට අංක 97 දරන දුම්රිය කොළඹ කොටුව බලා ළඟා වෙනවා. අංක 337 දරන දුම්රිය ගාල්ලේ සිට කොළඹ කොටුවට ළඟා වෙනවා. ඒ වගේම අංක 649 දරන දුම්රිය අවිසාවෙල්ල සිට කොළඹ කොටුවට ළඟා වී තමරදානට ළඟා වෙනවා. ඒ වගේම අංක 80 දුම්රිය අනුරාධපුර සිට කොළඹ කොටුව දක්වා ළඟා වෙමින් පවතින. මෙම දුම්රිය සේවාවට අමතරව ඊ රාත්‍රී කණිජ තෙල් රැගත් දුම්රියක් කොළොන්නාව සිට කොට්නායක දක්වා පිටත් වුණා. අද උදෑසනත් තෙල් දුම්රියක් ධාවනය කිරීමට කටයුතු කරනවා. දුම්රිය වර්ජනයේ හේතුවෙන් අපහසුතාවට පත්ව සිටින මගින් සඳහා අමතර බස් රථ සේවා යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා සඳහන් කළා. සත්‍යන්තයක් පටන් ගන්න නිසා අතිරේක බස් රථ විශාල ප්‍රමාණයක් අපි ගෙනා ගැනීම බලාපොරොත්තු වුණා. හවස 3න් පස්සේ පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම් පොළට අපි බලාපොරොත්තු වුණා මීට වඩා වැඩි දුම්රිය ප්‍රමාණයක් අද හවස ධාවනය කරන්න පුළුවන් වෙයි කියලා ඒගොල්ලන්ට කෙසේ වෙතත් මේ වෙනකොට අතිරේක බස් රථ දමමින් අපේ නිලධාරීන් සේවකයන් සියල්ලම සූදානමින් ඉන්නවා. ඒ එන ජනතාවට කිසිදු අපහසුකම් තොරව තම ගමනාන්තයන් කරා ගමන් කිරීම සඳහා ප්‍රවාහන පහසුකම් සැලසීමට. ඒ වගේම අපේ බස් රථ ප්‍රමාණය මදි වුණොත් යුද හමුදාවත් එක්ක සාකච්ඡා කළ තුනෙන් පසුව බස් රථ පරිම ප්‍රමාණයක් 25ක් 30ක් අපිට එවන්න කියලා පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම් පොළට හෝ කොටුව දුම්රිය ස්ථානයේ ඒ අවශ්‍යතා සපුරා ගන්න යුද හමුදා නිලධාරිනුත් සූදානමින් සිටිනවා. දුම්රිය වැඩ වර්ජනය පටු අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ අරමුණෙන්ම ක්‍රියාත්මක වන්නක් බවයි මැති ඇමතිවරුන් අවධාරණය කරන්නේ. ජනතාව දැනගන්න ඕනේ 2006 ඉඳලා මේ රටේ රාජ්‍ය සේවකීන්ට පරිවැඩි කිරීමක් කරලා තිබුණේ නැහැ. ජනවාරයට ආණ්ඩුව ගත්තට පස්සේ තමයි මේ රටේ රාජ්‍ය සේවකීන්ට සැලකුවේ පරිවැඩි කළා, විස්රාම වැටි වැඩි කළා. ඔතකට ඔය දුම්රිය සේවකීන්ට සිද්ධ වුණේ අතර දේ කැබිනට් එකට යවිල්ලක් නොදැම්මයි කියලා හවස ස්ට්‍රයිකින් පටන් ගන්න. මේ පරිවැඩි කිරීමක් ගැන කියන්නේ පරි විෂමතාවයක් පිළිබඳ. හැබැයි පරි විෂමතාවයේ දුම්රිය ඩ්‍රයිවර්ලට පමණක්ම කියලා නම් කරන්න බැරි නිසා තමයි පරිවැඩි කිරීම නවත්තලා නැහැ. තව ඒහා සමාන තව පරිවැඩි කරන ගොඩක් ඉන්නවා. ඒක ඊළඟ කැබිනට් මීටින් එකේ දාලා වැඩි කරනවා. ඒගොල්ලන්ගේ ස්ට්‍රයික් කරපු නිසා නෙමෙයි රටේ ආණ්ඩුවේ වගකීමක් හැටියට. අසාධාරණ උදේ සිදුවීම ගැන හවස වෙද්දි දුම්රිය නවත්තලා. අනිකේ වර්ජනයේ පිටිපස්සේ බොහොම කඩා කප්පල්කාරී වැඩක් තියෙනවා. ඔබත් දෙමව්පියෝ, අපිත් දෙමව්පියෝ, අපේ දරුවෝ 350,000ක් මේ රටේ ඉතාම වැදගත්ම විභාගේ දරුවන්ගේ. ඒකට විශාල හානියක් කළා ඒගොල්ලෝ. දුම්රිය විකුණන්න යනවනම් එහෙම අවස්ථාවකදී තමයි මේ වැඩ වර්ජන ආයුධය වගේ එකක් පාවිච්චි කරන්නේ. මේ රියදුරන් හා රියදුරු සහායකයින්ගේ වැටුප් පරිමාණ පිළිබඳව තියෙන ප්‍රශ්නය. මේ ආණ්ඩුව වැටුප් කප්පාදු කළ නැහැ. වැටුප් වැඩියෙන් දීලා තියෙන හැමෝටම තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන ගැටලු විසඳ ගන්නවා විනා හැම පොඩි දෙයකටම ගිහිල්ලා වැඩ වර්ජනය කරලා තමන්ගේ අයිතියක් කියලා කටයුතු කිරීම තුළින් ඇත්තටම අමාරු වැටෙන්නේ කවුද? මේ රටේ වැඩ කරන ජනතාව. අහිංසක පාසල් ශිෂ්‍යෝ. ඒ නිසා ඒ අය වගකීමෙන් හැසිරෙන්න වෙනවා. නැත්නම් ජනතාවටත් මේවට පිළිතුරු දෙන්න වෙනවා. මොකද මේ රට එහෙම නිද්‍රාශීලී බය කරන්න පුළුවන් රටක් නෙවෙයි. අම්බලංගොඩ නෝනාගම වැවට බස් රථයක් පෙරළීමෙන් එක් අයෙකු මියගොස් තිබෙනවා. කොළඹ සිට කතරගම බලා දහවනේ වූ පෞද්ගලික බස් රථයකුයි මෙසේ අනතුරට ලක් වූයේ. අද අලුයම සිදු වූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ කටුකස්සොට ඩිපෝවේ සේවය කරමින් සිටි කතරගම ප්‍රදේශයේ පදිංචි රියදුරෙක්. අනතුර වන අවස්ථාවේ ඔහු බස් රථයේ පාපෝරුවේ ගමන් කරමින් සිට තිබෙනවා. බස් රථයට යටවීමෙනුයි ඔහු මියගොස් ඇත්තේ. අනතුරෙන් තුවාල ලැබූ කිහිප දෙනෙකු අම්බලන්තොට රෝහලට ඇතුළත් කර තිබෙනවා. නෝනාගම වැවට වැටුණු බස් රථය දොඹකරේක ආධාරයෙන් ගොඩ ගැනීම අද පෙරවරුවේ සිදු කෙරුණා. මේ අතර දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී මෝටර් රථයක් වෑන් රථයක ගැටි අනතුරක් සිදු වුණා. එහිදී වෑන් රථය ගිනිගෙන තිබෙනවා. එහි සිටි පියෙකු සහ පුතෙකු බේරාගෙන රෝහල් ගත කෙරුණා. දඹුල්ල මහනගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්වයි ඔවුන් දෙදෙනා බේරා ගැනීමට කටයුතු කර ඇත්තේ. ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා වෛද්‍ය සභා ආඥා පනත සංශෝධනය විය යුතු බව පරිපූර්ණක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පවසනවා. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සවන් රත්නප්‍රිය, සෞඛ්‍ය වෘත්තිය වේදින්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශන මහත්වරුන් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ කරුණු පැහැදිලි කළා. දැනට රට ඇතුලේ සාකච්ඡාවක් යනවා වෛද්‍ය ආඥා පනත සංශෝධනය වීම පිළිබඳව සහ වෛද්‍ය කවුන්සිල පනත සංශෝධනය කිරීම පිළිබඳ. මේ දෙකම ප්‍රශ්නයක් කියන කාරණය මතු කරමින් ඉන්නවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. අපි දැක්ක පෙරේද දවසේ
මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවලා මේ සංශෝධන කරොත් අඛණ්ඩ වැඩ වර්ජනයක් මේ මොහොතේම ආරම්භ කරනවා කියලා තර්ජනයක් කරනවා. ඒත් ජනතාවගේ අවශ්‍යතාවයට ගැළපෙන විදිහට මේවා සකස් වෙන්නට ඕන. ඒත් ඒ අතරේ අනුරුද්ධපාදිනී මහත්මයා මාධ්‍යයට ඇවිල්ලා කියනවා වෛද්‍ය රාජිත සේනාරත්න සහ කණ්ඩායමක් එකතු වෙලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පනත සංශෝධනය කරන්න හදනවා. ඒකට සමන් රත්නප්‍රිය, රවි කුමුදේ, ශාමි ගාමිණී වියංගොඩ වගේ අයපත් කරන්න හදනවා. ඒක නිකන් අභූත චෝදනාවක්. පත් වෙන නියෝජිතයන් ඒ අදාළ වෘත්තීය නියෝජනය කළ යුතු සේම බාහිර රටේ ජනතාව නියෝජනය වෙන වෘත්තිකයන් විය යුතුයි. එම නැතු ඒ වෘත්තියේ විතරක් අයට ඒ නියෝජනය දුන්නොත් බරපතල අධිකාරීවාදයක් හැදෙනවා. මේ සංශෝධනයට මූලික වෙන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ට අවශ්‍ය වෙනවා. විශේෂඥ වෛද්‍යවරුන් සඳහා පමණක් වෙනම රෙජිස්ටර් එකක්, එහෙම නැත්නම් නාමලේඛනයක් වෛද්‍ය පනත ඇතුලේ මේන්ටේන් කරන්න. එතකොට මේක කොතනින් දෙන්නේ කියන කාරණාව ගත්තහම වෛද්‍ය සංගමයේ ඇතුලේ අද ඉන්න එකම විශේෂඥ වෛද්‍යතුමා අනුරුද්ධ පාදිනිය මහත්මයා. ඒ වගේම මේ යෝජනාව සෞඛ්‍ය අමාත්‍යවරයාට ගෙනියන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය. එතකොට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ගෙනියන මේ යෝජනාව වෛද්‍ය සභාවේ ඉන්න GMO එක, එහෙම නැත්නම් අනුරුද්ධ පාදිනිය මහත්මයා ඇතුළු කණ්ඩායම අනුමත කළ යුතු වෙනවා. එහෙම නොවුනනම් මේක පාර්ලිමේන්තුවට යන්නට හැකියාවක් නැහැ. මේක අනුමත වෙන්නට ඉඩ හැරලා දැන් කියනවා මේක සංශෝධනය කරන්න යන්නේ වෙන කණ්ඩායමක් කියලා. දෙවියන පුරා සංවර්ධන කටයුතු රැසක් මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා. ඒ පිළිබඳ තොරතුරු ගෙන එන සංවර්ධන පුවත් විශේෂාංගයේ දැන්. මාතලේ ගොංගාවිල බස් නැවතුම් පොලේ සංවර්ධන කටයුතු අමාත්‍ය පාඩලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. එවෙනුවෙන් වැය කෙරෙන මුදල රුපියල් මිලියන 570ක් පමණ වනවා. නවීන පහසුකම් වලින් සමන්විත අංග සම්පූර්ණ බස් නැවතුම් පලක් ලෙසයි එය සංවර්ධනය කෙරෙන්නේ. රාජ්‍ය අමාත්‍යවරුන් වන වසන්ත අලු විහාරේ, රංජිත් අලු විහාරේ, මාතලේ නගරාධිපති දල්ජිත් අලු විහාරේ යන මහතුරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ මාතලේ නගරයට අද වැදගත් ව්‍යාපෘති ගණනාවක් නාගරික සංවර්ධන අධිකාරියෙන් අපි ගෙන ඇවිල්ලා තියෙනවා. නගර 13ක් අඳුරගෙන තියෙනවා. පාය මාර්ග නගර හැටියට දියුණු කරන්න. එයින් එකක් තමයි මේ මාතල. ඒවායේ ප්‍රතිඵල අනාගතයට ලැබේ. මේ අතර පුරනගම ව්‍යාපෘති යටතේ හාරිස්පත්තුව හල්ලොලුව බස් නැවතුම් පොලේ ඉදිකිරීම ආරම්භ කෙරුණේද අමාත්‍ය පාඩලී චම්පක රණවක මහතා අතින්. ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 35ක් පමණ වනවා. ලබන මාර්තු මාසයේ වන විට මෙහි වැඩ අවසන් කිරීමට නියමිතයි. අමාත්‍ය එම්.එච්.ඒ. හලින් මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ගාල්ල දඩල්ල ක්‍රීඩාංගණයේ ඉදිකිරීම මේ වන විට අවසන් අධිරේ පවතිනවා. මෙහි වැඩ කටයුතු මේ වසර අවසානයේ පෙර අවසන් කිරීමට නියමිතයි. මධ්‍යම ඉංජිනේරු කාර්යංශයේ උපදෙස් පරිදි මෙහි ඉදිකිරීම සිදු වනවා. ඊට වැය කරන මුදල රුපියල් මිලියන 275ක්. ජවන හා මරණ ක්‍රීඩා සඳහා ක්‍රීඩා පිටියක් මෙන්ම මීටර 400 ජාතක මට්ටමේ ධාවන පතයක්ද ඊට අයත්. නවීනතම පහසුකම් වලින් සපිරි ක්‍රීඩා නැරඹුම් හලක් සහ ක්‍රීඩාගාරයක්ද ශරීර සුවතා මධ්‍යස්ථානයක්ද ඉදිකිරීමෙන් පවතිනවා. වසර 18කට පසුව ගාල්ල දිස්ත්‍රික්කයට ලැබෙන විශාලතම සහ නවීනතම පහසුකම් වලින් සමන්විත ක්‍රීඩාංගණය මෙයයි. අපිට මේ මෙතෙක්කල් පාපන්දු ක්‍රීඩාව පවත්වන්න, මල්ලල් ක්‍රීඩාවක් පවත්වන්න ස්ථානයක් තිබුණේ නැහැ. දැන් නවතම මාදිලියේ ක්‍රීඩා පිටියක් අපිට ලැබෙනවා. ඒකට ඉතාම සතුටු වෙනවා. රජයටත් බොහොම ස්තුතියි ඒකට. මින් පස්සේ මම හිතනවා නැවත වතාවක් ගාල්ලේ විශාල ලෙස ක්‍රීඩාව දිනු කරන පිරිසක් බිහි වෙයි කියලා. ලොකු අඩුපාඩුවක් තියුණා ගාල්ලට මේ වගේ ග්‍රවුන්ඩ් එකක්, සීම් පූල් එකක් නැති වෙච්ච එක. ඉතින් මේ වගේ ග්‍රවුන්ඩ් එකක් හම්බ වෙන එකෙන් ඇත්තටම කියනවා නම් අපිට මේ ඉස්සරහට ගොඩාක් ලොකු වැඩ කාර්යව ටිකක් කරගන්න පුළුවන් කියලා මම හිතනවා. වත්මන් රජය යටතේ ත්‍රස්තවාදයට ඉඩක් නොමැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. එමෙන්ම බුදුදහමට හිමි තැන ආරක්ෂා කිරීමට ක්‍රියා කරන බවද අමාත්‍යවරයා කියා සිටියා. බොරු භීතියක් ඇති කරනවා, හදවුරු අයින් කරන උතුරේ කොටි නැගිටිනවා, කොටින්ට පණ දෙනවා, මේවා තමයි කියන්නේ. රට බෙදෙනවා, මේවා පට්ටපල් බොරු. බුද්ධාගමට හිමිදැන නැති කරනවා, විනාශ කරනවා, මේවා කියන්නේ. මේ අමූලික බොරු. මෛත්‍රීපාල ජනාධිපතිතුමා හොඳ බෞද්ධයෙක්. මේ රටට ආදරය කරන හොඳ නායකයෙක්. මේ රට වෙනුවෙන් ජීවිතේ උනත් පරිත්‍යාග කරන නායකයෙක් තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. එහෙම ජනාධිපතිවරයෙක් යටතේ කිසිසේත් නැමත ත්‍රස්තවාදයට ඉඩ ලැබෙන්නේ නැහැ. වගේම බුද්ධාගමට හිමි තැනට කිසිම ගැටලුවක් ඇති වෙන්න ඉඩ තියන්නේ නැtei කියන එක අපිට තාමත් සාතික වශයෙන්ම ප්‍රකාශ කරන්න පුළුවන්. අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේ පොළොන්නරුව දියබෙදුම ප්‍රදේශයේ ගොවි ජනතාවට දෙමුහුන් කොස්පැල සහ මීමැසිපෙට්ටි ලබා දීමේ අවස්ථාවකට එක්වෙමින්. කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන්, ගොවි සංවිධාන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. වත්මන් රජයේ ආයවැය යෝජනාවකට අනුව ඉදිකළ සබරගමු විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨය ලබන දෙසැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතයි.
නව වෛද්‍ය පීඨය ස්ථාපිත කර ඇත්තේ රත්නපුර බටුහෙණ ප්‍රදේශයේ පිහිටි රජයේ විද්‍යාධිපති දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිලි සංකීර්ණයක් තුලයි. මේ සඳහා 375 දෙනෙකු මුලින් බඳවා ගැනීමට කටයුතු දා තිබෙන අතර ඒ සඳහා අවශ්‍ය ඉසෙට් අගයද මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. එසේම අවශ්‍ය ආචාර්යවරුන් සහකාර මණ්ඩලය බඳවා ගැනීමටද කටයුතු කර තිබෙනවා. සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම් සුනිල් ශාන්ත මහතා ඇතුළු පිරිසක් පසුගියදා මෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. රජය 2018 අයවැය යෝජනාවක් විදිහට සබරගම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය අපිට ලබා දී. අපි හැම කෙනෙක්ම විෂය නිර්දේශ සකස් කිරීම, අනුමැතියන් ලබා ගැනීම, සැලසුම් කිරීම සහ මේ නව කණ්ඩායම 2018 වර්ෂයේ අපි මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ 30කට පෙර මේ පළවෙනි ශිෂ්‍ය කණ්ඩායම මේකට ඇතුළත් කරනවා ළමයි 75 දෙනෙක්. මේ පීඨයේ අධ්‍යනාංශ 15ක් තියෙනවා. ඒ නිසා ලංකාවේ සබරගම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය කොළඹින් පිට තියෙන වෛද්‍ය පීඨ අතර කොළඹ නගරයට ආසන්නතම හොඳ වෛද්‍ය පීඨයක් වඩ පත් කිරීම තමයි අපේ අරමුණ. දේශීය ආදායම් පනත පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ ගම්පහ දිස්ත්‍රික් මහජන සම්මන්ත්‍රණය කඩවතදී පැවැත්තුණා. දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් අයිවන් දිසානායක මහතා මෙහිදී අදහස් පළ කළා. අපි පෙර වර්ෂවල අරගෙන තියෙන ණය වෙනුවෙන් 2018 වර්ෂයේ ගෙවන්න තියෙන කොටේ තමයි රජයට රුපියල් බිලියන 852. ඔබ අපේ රාජ්‍ය ආදායම් ඉස්තමේන්තු රුපියල් බිලියන 2200. මේ රටේ සමස්ත ජනතාවම නොබාලෝගී මුකුත්ම නොකර හිටියත් මේ දෙක ලබා ගන්නවත් බැරි රාජ්‍ය ආදායමක් තියෙන රටක්. රට කවුද රජේ කරන්නේ කවුද පාලනය කරන්නේ කියන එකට දෙන්නේ මේ රට විදිහට මේ රටේ පොරවශයෙන් විදිහට අපි ගොඩ එන්න ඕනේ. ඒ නිසා අපි හැම කෙනෙක්ගේම යුතුකම වෙන්නේ තමන්ගේ ආදායම අනුව ඒක නියමිත පදනමට කියලා. පුවත් කිහිපයක් එක පෙළට දකිමු දැන්. පරිගණක තාක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව පසුගියදා කොළඹදී පැවැත්තුණා. 13 වන ජාත්‍යන්තර සමුළුවයි මෙහිදී පැවැත්තුණේ. ඒ සඳහා අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සහ SLIT ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ලලිත් ගමගේ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. ව්‍යාපාරික මනෝවිද්‍යා සංගමයේ නිල වෙබ් අඩවිය එළිදැක්වීම අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. ව්‍යාපාරික මනෝවිද්‍යා ක්ෂේත්‍රයේ දැනුම ව්‍යාප්ත කිරීම තුළින් ව්‍යාපාරික කටයුතු වැඩිදියුණු කිරීම මෙහි අරමුණයි. ව්‍යාපාරික මනෝවිද්‍යා සංගමේ නිර්මාතෘ වෛද්‍ය දර්ශන පෙරේරා මහතා, සභාපති වෛද්‍ය හසුලි පෙරේරා මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් මේ සඳහා සහභාගී වුණා. හිටපු නගරාධිපතිවරයෙකු හා අමාත්‍යවරයෙකු වූ ටිරොන් ප්‍රනාන්දු මහතාගේ දසවන ගුණානුස්මරණ උත්සවයක් මොරටුව වීරපුරන්නප්පු ක්‍රීඩාංගණයේදී පැවැත්තුණා. ටිරොන් ප්‍රනාන්දු මහතාගේ පිළිරුවක් විවෘත කිරීමත් ඊට පුෂ්පෝපහාර දැක්වීමත් මෙහිදී සිදු වුණා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ ටිරොන් ප්‍රනාන්දු මහතාගේ ඥාතීන් පිරිසක් මේ සඳහා එක්ව සිටියා. ශ්‍රී ලංකා ලාඕස් මිත්‍රත්ව සංගමයේ මාධ්‍ය හමුවක් පාර්ලිමේන්තු සංකිරණයේදී පැවැත්තුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න හා ආශු මාරසිංහ යන මහත්වරුන් මේ සඳහා සහභාගී වුණා. ශ්‍රී ලංකාව හා ලාඕස් අතර ව්‍යාපාරික, අධ්‍යාපනික, සංචාරක වශයෙන් සබඳතා වර්ධනය කිරීමට අවශ්‍ය පියවරගෙන ඇති බව මෙහිදී සඳහන් කෙරුණා. ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සංවිධාන කළ උපදේශන වැඩසටහනක් පසුගියදා පැවැත්තුණා. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණ වැඩසටහන බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ මහජන උපදේශනය ලෙස නම් කර තිබුණා. වීදි ලාම්පු කළමනාකරණ සැලැස්ම, විදුලි බල, පානීය ජල, ඛනිජ තෙල්, පාරිභෝගික ගැටලු ආදිය සම්බන්ධ මහජන උපදෙස් ලබා ගැනීමයි මෙහිදී සිදු වුණේ. ශ්‍රී ලංකාව පුරා අපනයන ගම්මාන 5500ක් පිහිටුවන බවත්, එහි පළමුවන ගම්මාන 10 මේ වර්ෂයේදී අවසන් කරන බවත් අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රකාශ කළා. ඒ සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ පැවති නව කෘෂි ව්‍යාපාර ව්‍යවසායකින් දැනුවත් කිරීමේ වැඩසටහනකදී නිලධාරීන් රැසක් මේ සඳහා එක්ව සිටියා. රුපියල් 122කට ආසන්න වියදමින් ඉදිකළ නව නිවසක් පරිත්‍යාග කිරීම පසුගියදා සිදු වුණා. මෙම නිවස වැලිපිල්ලෑව පදිංචි ආයිත්ත ගමගේ සුසන්ත මහතා ඇතුළු ඔහුගේ දරු පවුල සඳහා පරිත්‍යාග කළේ ශ්‍රී ලංකා පොලිසියේ ගමට පොලිසියක් සංකල්පය යටතේ. ඒ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රජා පොලිස් සංකල්පය තවදුරටත් පුළුල් කරමින් ඉදිරියටත් මෙවැනි කටයුතු සිදු කරන බව පොලිස්පතිවරයා මෙහිදී සඳහන් කළා. දැන් අවධානය ක්‍රීඩා තොරතුරු වෙත. සංචාරක දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත පස්වන එක්දින තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාව අද දිනේ විශේෂ පුහුණු සැසියකට එක්වීමට නියමිතයි. දෙරට අතර පස්වන හා අවසන් එක්දින තරගයේ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී ලබන ඉරිදා පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ මෙතෙක් පැවති තරග අතරින් තරග 3ක ජය දකුණු අප්‍රිකාව සතු වුණා. 4 වන එක්දින තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව හිමිකර ගත්තා.
ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිත අවසන් තරගය වෙනුවෙන් කඩයම් දෙකම අද දිනේ සිට පුහුණු සැසි සඳහා එක්වනු ඇති. ඒත් සමගින් 19 මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසර දෙකේ සිට අපගේ පෑන් පෑ පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk